දරුවෙකුට පුළුවන් ද දෙමව්පියෝ බෙහෙත් නැතුව 50 දිනම බලාගෙන ඉන්න? ඉස්පිරිතාලවල බෙහෙත් නැහැ. ෆාමසි වලින් ගත් සල්ලි නැහැ. රටට අසාධ්‍යයි. ඇහැරෙන්න. ඇත්තම මේ විස වෛද්‍යවරු විසමත් පෙති විකුණනවා කියන එක මම ප්‍රතික්ෂේප කරනවා. මේ ඇත්තම මේ මේක අපිට මේ ඉතාමත් කනගාටුදායක තත්ත්වයක් ලැජ්ජාවට කාරණයක්. මේ සිද්ධිය සම්බන්ධයෙන් අපිට දැනගන්න ලැබෙන වෛද්‍යවරයෙක් පොලිස් අත්අඩංගුවට පසු වෙනවා. මේ සිදුවීම අද ඊයේ සිදුවීමක් නෙමේ. 2022 9 දෙවන දින අරුණපත්‍රයේ පළඳන ලොස්තරගේ පෙත්තෙන් බදුල්ලේ තරුණයෝ හීන ලෝකවලගෙන ආටිකල් එකක් තිබ්බ පේපර් ආටිකල් එකක්. පස්සේ එදාම අපි කරපු වැඩේ මේ සිද්ධි සම්බන්ධයෙන් මේකේ තවත් කරුණු කිහිපයක් අනාවරණය කරන්න කියලා තිබ්බා. රසායනය මෙයා වැඩ කරන්නේ රසායනාගාරයේ. ඒ වගේම තමයි මේ ඒ ලැබ් එකේ තියෙන රිසෝර්සස් එක එක ආයතන පාවිච්චි කරනවා වගේ තවත් ගොඩක් මෙයාට චෝදනා පත්‍රයක් පත්‍රෙන් එල්ලගලා කරලා තිබ්බා. ඒ අනුව අපි රෝහල් අධ්‍යක්ෂකවරයාගෙන් ඉල්ලා සිටියා මේ සම්බන්ධව 9යි එදිනම 2022 9යි දෙවෙනිදාම අපි ඉල්ලා හිටියා. මෙන්න මේ රිගාඩින් ද නිවුස් පේපර් ආටිකල් ඔන් ලින්ක් ඇස්සේ අපි ඉල්ලටියා මේ සම්බන්ධව වහම කටයුතු කරන්න කියලා. ඒ සමගම අපු මොහු අපගේ සමාජිකයෙක් හින්දා අපි රජ්‍ය වෛද්‍ය සංගමයට දැනුම් දුන්නා. මේ සිද්ධි සම්බන්ධයෙන් වහම විමර්ශනය ආරම්භ කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් උපදෙස් ලබා ගන්න කියලා. ඒ අනුව 9යි දෙවෙනි දින අපි ඒ ලිපියත් යොමු කළා. ඒ විදිහටම ඒ ලිපියට අනුව යමින් 9 වෙනි දින 2022 9 වෙනි මාසේ 9 වෙනි දින ප්‍රධාන ලේකම් රජරත්න සංගමේ ප්‍රධාන ලේකම්තුමාගේ අත්සනියුතුව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගේ ලිමක් කරලා දීපු මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න කියලා. ඒ අරෝ පරීක්ෂණ කණ්ඩායමක් ආවා බදුල්ල හොස්පිටල් එකට ප්‍රකාශ ලබා ගත්තා. ලබාගෙන හිදී අපි උන්ට කරුණු අපි දන්න අපි කියන්නේ අපි දැනගෙන සිටි යම් යම් කරුණු කියන්නේ අපිට ඔය විදුහල්පතිවරු අර එහෙමේ කණ්ඩායම් පාසල් ගුරුවරු මේ සම්දි සම්බන්ධයෙන් අපි දැනුම් යම් ආකාර අපේ දැනුවත් කිරීමක් කරලා තිබ්බා. ඒ කරුණු කාරණා මත පිහිටලා අපි තමයි මේ අපි ඉල්ලීම කරේ. යනවා මේ නමුත් එතෙන්දී ඒ විමර්ශන කණ්ඩායමට හැකියාවක් ලැබුණේ නැහැ. මේ වෛද්‍යවරයාට විරුද්ධ යම් කිසි ක්‍රියාමාර්ග ගැනීමට හෝ එයා සම්බන්ධ සාක්ෂි සොයා ගැනීමට ඊයේ දිනේ යම් සිදුවීමක් සිදුලා තිනවා. රාත්‍රී 8:00 9:00 අතර කාලය තුළ විශේෂකාර බලකායේ පැටලීම් කණ්ඩායමක් ගසීම් ඒතකී වෛද්‍යවරයා නම සඳහන් කර නොහැකි. ඒ සමාජයේ යහපත සඳහා අපි නම සඳහන් කරන්නේ නැහැ. බෙහෙත් වර්ග කීපයක් මත් පෙති ඇත්තරම එක එක වර්ගයේ පෙති වර්ග සමග අත්අඩංගුවට ඇති බවත් බදුල්ල පොලිසිය ඔහු රඳවාගෙන ඉන්න බවත් අපිට දැනගන්න ලැබුණා. මේ තවදුරටත් මම හිතන්නේ අද අපි තාම අපි තහවුරු කුල ආරංචි මාර්ග අනුව අපි මේ පෙර සඳහන් කළ වෛද්‍යවරයාම තමයි මේ අත්අඩංගු පත්ලා තියෙන්නේ. ඔහු බදුල්ලේ පොදුලේ වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන යනවා. ඒ මධ්‍ය පුද්ගලික මධ්‍යස්ථානයේ ආශ්‍රිතව සහ ඔහුගේ වාහනයෙන් ගිහිල්ලා තමයි මේ කටයුතු කරා කියලා අනාවරණලා තියෙන්නේ. දැන් ලැබෙන තොරතුරු අනුව SLMC එකේ රෙජිස්ටර් වෛද්‍යවරයෙක් විදිහට ඔහුට යම් ආකාරයක හැකියාවක් තියෙනවා මේ බෙහෙත් නිශ්චිත ප්‍රමාණයක් ලඳවා ගන්න. නමුත් මෙතන ගැටළු වෙලා තියෙන්නේ අපි දන්නේ නැහැ මේ බුද්ධිංශ වලට සහ පොලිසියට තොරතුරු මොනවද කියන එක. මොහු තමන්ගේ බෙහෙත් දෙන මධ්‍යස්ථානයෙන් පරිබාහිරව දී තමයි මේ බෙහෙත් ලබා දීමේදී මේ අත්තරු ආරම්භයේ එතෙන්දී යම් කිසි ගැටලුකාර තත්ත්වයක් පැනනගිනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.